Jeewithe. Hot recipe එක තමයි ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ. අපි දැන් හදන්න යන්නේ ඇත්තම කියනවා ඔයගොල්ලන්ට කලින් පොරොන්දු වුණ දෙයක්. අපි chef ප්‍රවීණ් ඉන්නවා මෙතන. chef ගින් මම අපි පොරොන්දුක් වුණා නේද chef දවසක වෙන විදිහකට හදලා පෙන්නනවා කියලා අපි කියමු. දැන් අපි මොකක්ද හදන්නේ කියන එක. ඔව් සල්ලි අපි දවසක හැදුවා පොත්තු. ඉතින් අපි පොත්තුවේ පොත්තු රොටිය හදන විදිය තමයි අද අපි ගෘහණියන්ට කියලා දෙන අපි මේ අපි ගෘහණියන්ට පොරොන්දු වුණා පොත්තු හදන විදිය කියලා දෙනවයි කියලා. ඉතින් බොහොම පොඩි දෙයක් දින කරන්න. ඔව් අපිට මෙන්න මේ වට්ටි ග්ලාස් එකකට ගත්තා. අපිට අක්කාලා ඒ රොටිය හදා ගන්න පුළුවන්. ඒතර අපිට ගෙදර රොටිය හදාගෙනම ගෙදර පොත්තු රොටිය හදා ගන්න පුළුවන්. අපි කියමු දැන් අපිට පොත්තු රොටියේ රොටිය හදාගන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. සයිත්‍ර අපිට අවශ්‍ය වෙනවා පිටි ග්‍රෑම් 500ක්. අහහ. ඒ වගේම අපිට මේකට අවශ්‍ය වෙනවා ලුණු ග්‍රෑම් 15ක්. හ්ම් හ්ම්. ඒ වගේම වෙජිටබල් ඔයිල් ටිකක්. ඒ වගේම වතුර ටිකක්. එච්චරයි අපිට අවශ්‍ය වෙන්නේ කොහොම පොඩි දෙයක්. ඔව් හරිම සිම්පල් අපිට අමුද්‍රව්‍ය හතරක වගේ පුංචි අමුද්‍රව්‍ය ගණනාවක් විතර අපිට භාවිත කරන්න ඕනේ වෙලා තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද මේ කොත්තු රොටියේ රොටිය හදාගන්නේ කියලා. හරි. තමයි සයිත්‍ර අපි අත් දෙක හොඳට හොදගෙන අහහ ඊට පස්සේ මේ ලුණු ලුණු ටිකක් දාලා අහහ අපි මේ වතුර ටික අපි වතුර මේ ඔක්කොම එකපාරටම යොදා ගන්න නැහැ. ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. මොකද එකපාරට නැත්තම් සයිත්‍ර වැඩි වුණොත් වතුර ආයි පිටි දාන්න වෙනවා. ඊට පස්සේ ආයි වතුර දාන්න වෙනවා. හ්ම් හ්ම්. දැන් සයිත්‍රට ගන්න පොඩි වැඩක් තියෙනවා. වතුර නේද? ඔව්. හයි. chef දැන් අපි අපේ ඩෝ එක හදාගෙන ඉවරයි. ඔව්. දැන් මේක අපි මම පොඩ්ඩක් එළියට ගන්නවා. අහහ. මොකද මේකේ අපිට හරියට අනන්න අපාසෙ හින්දා. අහහ. ඉතින් සල්ලිත මේක අපි හොඳට අනහ ගන්න ඕනේ කලවම්. මට ආසයි පොඩ්ඩක් මේ කරන්න හැටි ඒත් මම කරන්නේ නැහැ. සල්ලිත බලන්න කියලා. මම බලාගෙන ඉන්නවා. ගෙදර ගිහලා කරන්න. ඔව්. ඉතින් ඔයගොල්ලෝටත් පුළුවන් මෙන්න මේ වගේම කොත්තු රොටියේ රොටිය හදාගන්න හැටි. ඒතකොට මුළු කොත්තුවම හරියට නැව. ගෙදර දීම හදලා තියෙන්නේ. නැත්‍ර අපිට ගෙදර සයිත්‍රා මැෂින් බෝල් නැහැ. ඔව්. ඉතින් අපිට මේ අතින්ම මේක කරගන්න හැකියාවක් තියෙනවා. හ්ම් හ්ම්. මේක මං ගැත් එක හොඳට හොදලා මේක කරන්න කියලා. ඔව්. දැන් හදාගෙන ඉවරයි අපේ ඩෝ එක. ඔව්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? සයිත්‍රා මේකට අපි ඔයිල් දාන්න ඕනේ. ඔයිල් දැම්මා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් හිතන්න අපිට දැන් මේ ඩෝ එක හදාගද්දී අපිට තෙල් වැඩි වුණා. අපි මොකද කරන්න ඕනේ? නෑ තෙල් පොඩි පොඩි පොඩ දාන්න ඕනේ. හරි ඉතින්. නමුත් තෙල් වැඩුණායි කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් ඉතින් අපි තෙල් දානකොට පොඩ්ඩක් කල්පනාවෙන් දාන්න ඕනේ නේද? කල්පනාකාරී වෙන්න ඕනේ තෙල් දානකොට. ඒක අපි දැනගන්න ඕනේ මේ ප්‍රමාණයට මේ තෙල් ප්‍රමාණය ඇති කියලා. ඔව්. chef දැන් අපි ඩෝ එක හරියටම හදාගෙන ඉවරයි. දැන් මොකක්ද අපි කරන්නේ? ඔතන දැන් හැඩේ ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඔව් හැඩේ ටිකක් වෙනස් වුණා. එහෙනම් දැන් සල්ලි අපි මෙයාට ගොඩක් වද දුන්නානේ නේ. ඔව්. දැන් පොඩ්ඩක් මෙයාව පොඩ්ඩක් රෙස්ට් එකේ තියමු. අහහ. හරි. හ්ම් හ්ම්. දැන් මෙයා රෙස්ට් කරන්න ඉමු. පොඩ්ඩක් කූල් වෙන්න. අනේ මට මේ කාර්ය බලන් ඉන්න මට මතක් කියන්නේ නිකන් මම කඩේකට ගිහින්නවා නේ. ඔව්. ඉතින් අපිට ගෙදරම කඩේට යන්න නැතුව කඩේට යන්න ඕනේ නැහැ මේ වගේ දේවල් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් නමුත් අපි හැමදෙස්සම හිතන්නේ මේ කඩේකට ගිහිල්ලා කන්න ඕනේ එහෙමනේ කොත්තු කිව්වම අපිට කෙලින්ම මතක් වෙන්නේ කඩේට යන්න ඕනේ ඒක නෑ එහෙම දෙයක් නෙමෙයි අපිට ගෙදරදීම කොත්තු රොටියක් හදාගෙන කොත්තු රොටිය රොටියක් හදාගෙන කොත්තු ගන්න පුළුවන් හන්දිස්සන මේකේ රස වගේම ගුණාත්මක භාවයත් වැඩි ඒක අපි ගෙදරමනේ හදන්නේ හදන්නේ chef දැන් අපි බෝල්ස් හදාගෙන ඉවරයි නේද ඊට පස්සේ හන්දිස්සන මේක අපි කලා ගන්න ඕනේ පැතලි කර ගන්න ඕනේ පැතලි කර ගන්න ඕනේ දැන් පැතලි කරගත්තට පස්සේ මොකද කරන්නේ chef පැතලි කරන පස්සේ හතර මේක අපි පුච්ච ගන්න ඕනේ
මම මේ ගත්තේ බෝල පොඩියට සහිත අපිට ඕනනම් يعني ලොකු ඩෝ එකක් හදාගන්න පුළුවන්. Chef, then අපි අපේ ඩෝ එක පැතලි කරගෙන ඉවරයි. නේද? දැන් අපි මොකක්ද කරන්න ඕන? දැන් සද්දට අපි මේක මුක් කරගන්න ඕනේ. මේක සාදිත අපි ගොඩක් මේක කුණි කර ගන්න ඕනේ නැත්නම් අපිට කුක් වෙන්නේ නැහැ. කියන්නේ කුක් වෙන වෙලා යනවා. කුක් වෙන වෙලා යනවා. හරියට කුක් වෙන්නේ නැද්ද? හරියට කුක් වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි මේක ෂෙෆ් දැන් ඒතර අපි හැදුවේ කොත්තු හදා ගන්න අවශ්‍ය වෙන කොත්තු රොටිය. ඔව්. අපිට අවශ්‍ය නම් මේක කැරි කර ගන්න. මේක කොත්තු හදා ගන්න පුළුවන් නේද? මේක සාදිත අපි දැන් කොත්තු හදනකොට මේක අපි තීරුවට කපාගෙන කොත්තුව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඔව් ඉතින් thank you very much chef. දැන් අපිට කියලා දුන්නට කොත්තු රොටිය හදාගන්න රොටි එක හදුවේ කොහොමද කියන එක අපි ඔයගොල්ලන්ට පොරොන්දු වුණා විදිහටම අපි පොරොන්දුවත් ඉෂ්ට කරා. ඉතින් තවත් ගොඩක් දේවල් ඔබන්ට කියලා දෙන්න සූදානම්ින් ඉන්නවා එකතු වෙලා එන්න හොට් රෙසිපි එකත් එක්ක. ගැන කතා කරනකොට මම හිතන්නේ විවිධ ක්‍රමවලට අපි නේල් ආර්ට් කරන්න ඉගෙනගෙන තියෙනවා. නේල් ආර්ට් වල විශේෂත්වය තමයි වර්ණ එකතු කරගන්නේ කොහොමද මොන ආකාරයට මොන වගේ දේවල්ද අපේ නියපොතු වලට එකතු කරගන්නේ කියන දේ අනුව අපේ නේල් ආර්ට් එක වෙනස් වෙනවා. අද අපි ගත්තොත් මම හිතන්නේ නේල් ආර්ට් වලට විශේෂ තැනක් හැම කාන්තාවක්ම දෙනවා. ඒ නිසා තමයි රැස් විහිදෙන ජීවිතයත් එක්ක ඕගලන් තවත් නේල් ආර්ට් එකක් කරන ආකාරය ඉගෙනගන්න. අපි නේල් ආර්ට් කරනකොට වර්ණ භාවිතයෙන් නේල් ආර්ට් එකක් කරන්න පුළුවන් කියලා මම කිව්වා. ඒ නිසා කොහොමද අපි මේ වර්ණ දෙකක් එකතු කරලා අපේ නේල් කලර් එක හදාගන්නේ? එහෙම නැත්නම් වර්ණ දෙකකින් කොහොමද අපි නේල් ආර්ට් එකක් කරන්න කියන එක මම ඔයගලන්ට පෙන්වන්නයි සූදානම් වෙන්නේ. අපි වර්ණ දෙකක් තෝරගන්න හැකියාව තියෙනවා තමන්ගේ කැමැත්ත අනුව. සමහර වෙලාවට නේල් ආර්ට් එකට වර්ණ තෝරගන්නේ ඔයගලන් අඳින ඇඳුමට ගැලපෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන් ඒ දවස්වල ආස කරන වර්ණයට ගැලපෙන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අද වර්ණ දෙකක් තෝරගන්නවා. ඒ වර්ණ දෙක එකතු කරලා අපේ නේල් ආර්ට් එක කරන්නයි සූදානම් වෙන්නේ. එන්න අපි බලමු කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි අපේ පළවෙනි වර්ණය ආලේප කරගන්නවා. මම රෝස පැහැති වර්ණයක් තමයි මේ පළවෙනි වර්ණයට භාවිතා කරන්නේ. අපි මේ වර්ණය අපේ නේල් බෙඩ් එකේ එහෙම නැත්නම් අපේ මේ නියපොත්තේ ඉතාමත්ම හොඳින් ආලේප කරගන්න. මේකෙදි අපේ සම්පූර්ණ නියපොත්තේම ආලේප කරන්න අවශ්‍ය නැහැ. නියපොත්තේ භාගයක ප්‍රමාණයක් පමණක් ආලේප කරන්න පුළුවන්. දැන් අපි මේ විදිහට නේල් වර්ණය ආලේප කරගත්තාම තවත් වැදගත් වෙන දෙයක් තමයි නියපොත වටා තියෙන සමේ මේ නේල් වර්ණය ආලේප නොවි පිරිසිදුව තබා ගන්න එක. ඒ නිසා අපි වර්ණය ආලේප කරගන්නවා වගේම ඒ වටේ පිරිසිදු කර ගැනීමත් හරි වැදගත් වෙනවා. අපි දැන් මේ විදිහට අවශ්‍ය අපි කිව්වොත් රටාවකට ආලේප කරගන්න කියලා මම හිතනවා මම හරි. ඒ නිසා තමන් කැමති රටාවකට මේ වර්ණය මේ පොතේ එක පැත්තකට ආලේප කරගන්න පුළුවන්. අපි මේ විදිහට එක වර්ණයක් ඉස්සලම නියපොතු වල ආලේප කරගෙන ඊළඟ වර්ණය ආලේප කරන්නයි සූදානම් වෙන්නේ. අපි මේ වර්ණයක් අපි ආලේප නොකරපු කොටසේ ආලේප කරලා අපි මේ නේල් ආර්ට් එක සම්පූර්ණ කරගන්නයි යන්නේ. දෙවනි වර්ණය අපිට පුළුවන් අපි අර ආලේප නොකරගත් කොටසට ආලේප කරන්න. ඒක කෙලින් හෝ වක්‍රව පෙන්වුම් කරන ආකාරයට අපිට පුළුවන් ඒ වර්ණය ආලේප කරන්න. ඊට පස්සේ අපි නියපොත වටේ තියෙන වැඩිපුර ආලේප වුණ මේ වර්ණ තියෙනවා නම් ඉවත් කරගන්න ඕනේ. අපිට වර්ණ දෙකක් එකතු කරලා ඉතාමත්ම
ලේසියෙන් කුංචි වෙලාවක් අරගෙන ලස්සන නේල් ආට් එකක් කරගන්න පුළුවන්. මේ වර්ණ තෝරා ගැනීම තමන්ගේ අවශ්‍යතාවය අනුව සහ තමන් අනිත් ඇඳුමට ගැලපෙන්නේ එහෙම නැත්නම් යන උත්සවයට ගැලපෙන්නේ එහෙම නැත්නම් ඔයගලන් ආස පාට දෙකක් එකතු කරගෙන මේ වගේ නේල් ආට් එකක් හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. Vihidena Jeewithe ස්පෙකේ නද අපි හදන්න යන්නේ එක් විත් ප්‍රෝන් රයිස් එකක්. හැබැයි මං තනියමනේ මේ හදන්නේ අද දවසේදීත් මාත් එක්කලා ඉන්න ෂෙෆ් ප්‍රවීන්. ඔව්. ෂෙෆ් අපි දැන් හදන්න යන්නේ එක් විත් ප්‍රෝන් රයිස් එක. ඔව් අපි අද හදන්නේ එක් විත් ප්‍රෝන් රයිස් එක. ගෙදර ඉක්මනට බේසින් හදා ගන්න පුළුවන්. කෑමක් දවල් කෑමට රාත්‍රී කෑමට එකතු කර ගන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි දැන් කියමු මොනවද එකතු කරන්න කරන්න කියලා. ඔව්. එක් විත් ප්‍රෝන් රයිස් ගුවන් පස්සේ බිත්තරයි ඉස්සෙල් දෙකම වරනවා. ඔව් කියලා දන්නවන්නේ. තර දෙකක් වමන ඒ වගේම ඉන්ස්ටාග්‍රෑම් 50ක් වමන ඒ වගේම හදින මේ ලස්සන කරන්න පොඩක් අපිටත් දැම්බුවා පොඩක් උඩින් අපිට දාන්න ලස්සන කරන්න විතරයි නේද ඒ වගේම අවශ්‍යම නැහැ අවශ්‍යම කැමති නම් ඒක දාන්න පුළුවන් ඊට පස්සේ බටර් සෝස් සොයා සෝස් ලුණු කොළ ලුණු අමු මිරිස් ඒ වගේම රයිස් ඕන නැවනේ නේ නැත්නම් දැනේ ඒ වගේම ලුණු කොළ ගම් මිරිස් රොදු පොදු කහ පොදු වුණ පහ කැලි මිරිස් අවශ්‍ය වෙනවා අවශ්‍ය වෙනවා ඉතින් එහෙනම් අපි හදමු සාමාන්‍යයෙන් දැන් ගොඩක් මේ වගේම බලන්නේ කාන්තාවනේ නේ ඉතින් කාන්තාව වලදී කාන්තාවක් හදද්දී ඒක පොඩ ලස්සන දේ ලස්සනද අනික කොච්චර රහද මගේ අතින් කෑමක් හදනවා කියන්නේ ඒක හරිම දෙයක් හායි ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා නේද මොනවද අපි මුලින්ම දාන්නේ නැන්ද එන්න හැන්ද ඉස්සලම ලිපපත්තු කරා ලිපපත්තු කර ගන්න ඕනේ හරි හරි නේද ඊට පස්සේ හසිනි මම ෂෙෆ් කෙන් අහන්න හැදුවේ අද අපි තෙල් දාන්නේ නැද්ද කියලා ඕනේ නැහැ රයිස් එකට අපි බටර් තමයි අපි ගන්නෙ බටර් එක දැන් දිය වෙනවා නේද එනෝ ගොන්ටත් පුළුවන් ගෙදරදී මේ විදිහට සහයෝගයෙන් වැඩ කරන්න සහයෝගයෙන් වැඩ කරාම හරිම ලේසියි ඒ වගේම තමයි කෑම රස දෙගුණ තෙගුණ වෙනවා සලම හසිනි ඕක රත් වේගෙන එනකොට ඔව් අපි මේක සීසන් කරගන්න ඕනේ පොඩ්ඩක් මේක තෙලට දාන්න ඉස්සෙල්ලා සීසන් කරන්න මොනවද ෂෙෆ් යොදාගන්නේ ගම් මිරිස් ටිකක් උපා කුඩු ටිකක් දාලා මේක පොඩ්ඩක් සීසන් කරගන්න ඕනේ නිකම්ම වදින්න නැතුව ඔව් දැන් මේකේ ෂෙෆ් සෝයා සෝස් ටිකක් බටර් විසි වෙනවා ඔව් ඊට පස්සේ මේක අපි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ නිකං ඉස්සෝ අපි උයලා බත් එක කනට වඩා හොඳයි මේ විදිහට නේද? ඔව්. මේ විදිහට ඉස්සෝ හදාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඉස්සෝ ටික ඒ කියන්නේ අමු ඉස්සෙන් අපි දැම්මේ. ඔව්. ඉස්සෝ ටික හොඳට කුක් වෙන්න. ඉස්සෝ ෂෙෆ් ඉක්මනට කුක් වෙනවා නේද? ඔව් ඉස්සෝ කුක් වෙනවා. නමුත් අපි හොඳට කුක් කරගන්න එපයි නේද? ඔව් කුක් වෙනවා කියලා හරියන්නේ නැහැ. මේ දාලා ගන්න බෑ. හොඳට කුක් කරගන්න ඕනේ නැත්නම් ඉතින් අමුෙන් කන්න බෑනේ නේ. හැබැයි අමුෙන් කන්න try එකක් දෙන්නත් පුළුවන්. ඔව් අමුෙන් කන්න පුළුවන්. ඊට පස්සේ අපි විතර ටික විතර දෙක දාගෙන හොඳට කලවම් කර ගන්න ඕනේ. අපි දැන් විතර හොඳට කැඩෙන්න. ඔව්. ෂෙෆ් ඉතින් මට හැමදාම කරන්න දෙන්නේ නැහැ. හැඳ ගන්නවා මං බාගෙට කරද්දී. මොකද ඔයා කරන විදිය තමයි. ඒතර අපි මේ ගොහනේ බලන් ඉන්නේ. එතකොට ඔයා කරන විදිය කරොත් එහෙම අපි වැරදි පණිවිඩයක්. වැරදි පණිවිඩයක් දෙන්නේ. සමත් නැහැ ෂෙෆ්. ඉතින් දැන් හසිනේට පුළුවන්. ඒ කියන්නේ තාම හසිනේ පුරුදු වෙනවනේ නේ. ඔව්. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මම වගේ try කරන්න. බැරි වුණාට කමක් නැහැ try කරන්න. කෑම අපතේ යවන්න නැතුව try කරන්න. අයියෝ බලන්න ෂෙෆ් අනේ මන්දා කමක් නැහැ ඉතින්. හරි. මොකද ආසනිකේ වාරය ආයි. ඊට පස්සේ අපි මේකට ලුණු සහ මිරිස් ටික එකතු කරගන්නවා. එකතු කළා හොඳට එකක් කලවම් කරගන්න ඕනේ. ඕනේ. ඊට පස්සේ ගම් මිරිස් කුඩු කරලා කහ කුඩු කරලා උපා කරලා කැලි මිරිස් අපිට චුට්ටක් අවශ්‍ය විදියට يعني දැන් මේක පොඩි බබෙට් වගේ දෙනවා නම් අපි මිරිස් වැඩි එකතු කරගත්තේ නැතුණාට කමක් නැහැ නේද ෂෙෆ් කමක් නැහැ මන්නේ කමක් නැහැ කිව්වා දැන් සෝස් ටිකක් දැන් තමයි මොකද්ද
රයිස් ටික අපි මේකට කරගන්න. හ්ම්. හොඳට කලවම් කරගන්න ඕනේ. පොඩ්ඩක් මට අමාරු වෙගෙන ඉන්නේ ෂෙෆ් වෙන්න මට හෙල්ප් කරන්න. කලවම් කරගන්න ඕනේ. හ්ම්. එක්සිට් ෆෝම් රයිස් එකක් තමයි අද අපි හොට් රයිස් වලින් හදන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඇති. ගෙදරදී මේ වගේ හදාගන්න ෂෙෆ්. ඔව්. ගෙදරදී අපිට හදාගන්න පුළුවන්. හරි. මොනවයි හසිනේගේ වාරේ? හ්ම්. කලවම් කරන්න තමයි තියෙන්නේ. කලවම් කරන්න තමයි තියෙන්නේ. හරි. හොඳට කලවම් කරනවා නැත්තම් අඩිය අල්ලනවා. ඊට පස්සේ අපි අවසාන තමයි මේ ලුණු කොළ ටික. අයි ෂෙෆ් අපි ඒක අවසානට දාගන්නේ. මේක ඉස්සෙල්ලම දාන්න පුළුවන්. පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඉස්සෙල්ලම දාන්න බෑ. ඉස්සෙල්ලම දැම්මොත් මොකද තමයි දෙන්නේ? දැන් ලුණු කොළ ඇවිල්ලා ගොඩක් සියුම්. ආහ්. ඒ ලුණු කොළ සියුම්. ලුණු කොළ ඉස්සෙල්ලම දැම්මොත් ලුණු කොළ ඉස්සෙල්ලා ගොඩක් කුක් වෙනවා. ඔව්. ඉතින් එතකොට මේ ඒකේ සහ මේ වර්ණය. වර්ණය අවතහගන්නේ නැහැ. අවතහගන්නේ නැහැ. ඒ වගේම මේකේ තියෙන රසය. ගුණය. ගුණය. මේ සියලු දේම අඩු වෙනවා. ඒකින්ද මේ. නේ හින්දායි ලුණු කොළ අපි අන්තිමට මේ රයිස් එකට දාගන්නේ. හරි. දැන් හසින අපි රයිස් එක හදලා ඉවරයි. මම හැබැයි ෂෙෆ් අපි අන්තිමට දාලා තියෙන අර ලස්සනයි නේද? ඔව් ඒක දැන් වර්ණය අපි කිව්වේ ඒකයි පාලනය කරන්න මොකද මේ හසිනට ඒක ට්‍රයි කරන්න ඕන නම් ගෙදරදී පොඩ්ඩක් කලින් ලුණු කොළ දාලා බලන්න. කලින්ුත් දාලා බලන්න අන්තිමට දාලා බලන්න මම මොකද මේ වෙනස කියලා. මොකද මේ වෙනස කියලා. හසින එකේ කවුරු කෙනෙක් බලනවා නම් අන්න ඔයාලට පුළුවන් ඒ වගේ ට්‍රයි කරන්න. දැන් ෂෙෆ් අපි අපේ egg and prawn rice එක හදාගෙන ඉවරයි. ඉවරයි. දැන් තියෙන්නේ පිළිගන්නන්න පිළිගන්නලා. පිළිගන්නලා රස බලන්න. අහහ. ඔව් අපේ එක් විත් ප්‍රෝග්‍රෑම් රයිස් එක හදලා ඉවරයි. ඉතින් හසිනි අපිට මේ වගේ හැදුවා වගේම ඉතින් ටීවී බලන් ඉන්න ඕගලන්ට පුළුවන් ලේසියෙන් මේ වගේ ආහාර වෙලක් හදාගන්න. ඉතින් ෂෙෆ් කිව්වා පාටි එකකට වගේ මේක හොඳට ගැලපෙනවා කියලා. ඉතින් ඕගලන්ට පුළුවන් ඕගලන්ට ගෙදර ෆැමිලි පාටි තිබ්බොත් මේ වගේ එක් විත් ප්‍රෝග්‍රෑම් රයිස් එකක් හදාගන්න. ඉතින් ෂෙෆ් තෑන්කියු වෙරි මච් අද අපිට මේ වගේ ආහාර වෙලක් හදන විදිහ කියලා දුන්නට. ඉතින් ඊකට මෙතන ඉන්න ටීවී එකත් එක්ක අද අපි රැස්විදෙන ජීවිතයක් තුළින් කතා කරන්න හදන්නේ නිවසේදීම හෙයා ස්ට්‍රේට්නින් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි හෙයා එක හොඳට වොෂ් කරලා අරන් තියන මේ වගේ අපි ඒකට යොදාගන්නේ පොල් කිරි. පොල් කිරි ඒ කියන්නේ මිටි කිරි පොල් ගෙඩියෙන් අරගත්ත ප්‍රථම කිර තමයි අපි භාවිත කරන්නේ. ඒ කියන්නේ මිටි කිරි. මිටි කිරි මේ වගේ භාජනයකට අපි ටිකක් අරගන්න ඕනේ හෙයා එකේ ප්‍රමාණය අනුව. ඉතින් මේ කිරි අපි අතින් හරි ඇප්ලිකේට් එකක් මගින් හරි ඇප්ලයි කරන්න ඕනේ හෙයා එකට. අපි ඒකදී හොඳින් ඇප්ලිකේට් එකෙන් මික්ස් කරගන්න ඕනේ වගේම මිටි කිර මේ විදිහට මේක හෙයා එකටම ඔගොල්ලෝ නානවා නම් කෙලින්ම අපිට ෂැම්පු යොදා ගන්න ආකාරයටම මික්ස් කරලා ගන්න පුළුවන් නැත්තම් මේ වගේ ඇප්ලිකේට් එකක් මගින් බ්‍රෂ් එකක් මගින් හෙයා එකට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ ඇප්ලයි කරන හැම වාරයකම හෙයා එක කෝම් කරන්න ඕනේ ස්ට්‍රේට් වෙන්න. හොඳට මතක තියාගන්න මේ ස්ට්‍රේට් වෙන්න කෝම් කරන එක මගින් තමයි හෙයා ස්ට්‍රේට්න එක වැඩි කාලයක් රඳාපවතින නිසා හෙයා ස්ට්‍රේට්න එක හරියට එන්නේ. ඉතින් මේක නැචරල් හෙයා ස්ට්‍රේට්න එකක් හින්දා ඔයගොල්ලෝ හැමතිස්සෙම පණාවක් හරි මේ බ්‍රෂ් එකේම තියෙන ෆෝම් එක යූස් කරලා හරි හොඳට කෝම් කරගන්න ඕනේ. හොඳින් හෙයා රූට් එකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඒක මේ ආකාරයෙන් දිගටම කෝම් කරනවා ස්ට්‍රේට් වෙන්න. හැබැයි මේ එන්ස් හැම එකම ස්ට්‍රේට් තියෙන්න ඕනේ. එතකොට තමයි වොෂ් කරාම නැචරල් හෙයා ස්ට්‍රේට්න එක එන්නේ. මේ ආකාරයෙන් හිස කෙසාවරණය වෙන පොල් කිරි ගාගෙන හොඳට ස්ට්‍රේට් වෙන්න කෝම් කරගෙන ඉවර කරා ගන්න ඕනේ. ඒ වගේම මේක විනාඩි 5ක් 10ක් වැනි කාලයක් හිසේ තියලා ෂැම්පු එකක් මගින් මුදු ෂැම්පු එකක් මගින් හොදා දමන්න ඕනේ. ඉතින් එතකොට දවස් 10ක් වගේ කාලයක් හෙයා ස්ට්‍රේට්න එක නැචරල් හෙයා ස්ට්‍රේට්න එක ඔබගේ හිස කෙස් තුළ කඳවත් පවත්වා ගන්න පුළුවන්. ජීවිතේ ජීවිතේ පුරා ආදරේ බෙදා රස්විද
විහිදෙන ජීවිතේ අපේ ගෘහණියන් හැමදාමත් කැමති කටට රසට කෑම හදන්න. ඉතින් කොහොමද කටට රසට කෑමක් හදලා පිළිගන්වන්නේ කියලා දැනගන්න කැමති. ඒ නිසා තමයි අදත් අපිත් එක්ක ඉන්නවා Chef Praveen ඒ ගැන කියලා දෙන්න. Chef Praveen අද මොනවද අපි හදන්නේ? වචනේ කෝවාගේ අපේ ගෘහණිය ගොඩක් කැමති රහට කන්නනේ. ඉතින් අපි රහට කන්න අපි කියලා දෙන්න ඕනේ කොහොමද මේ රහට කන්නේ කියන එක. ඔව්. ඉතින් රහට මොන වගේ දේවල්ද එකතු කරන්න ඕනේ නේද? එකතු කරන්නේ. ඉතින් අපි අද හදන්නේ බටර් ෆ්‍රයි ප්‍රෝන් එකක්. මේ ගොඩක් දෙනෙක් දන්නවා මේක. නමුත් හදන්න දන්නේ නැහැ. හදන්න දන්නේ නැහැ. සමහරවිට එළියට ගිහිල්ලා තමයි කන්නේ නේද? කන්නේ. ඉතින් කොහොමද එළියට ගිහිල්ලා කන්න ඕනේ? ඔයගොල්ලෝ ගෙදරම පුළුවන් මේ බටර් ෆ්‍රයි ප්‍රෝන් එක හදාගෙන අනුභව කරන්න. ඉතින් ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන සුද්ධ කරපු ඉස්සෝ ටිකක්. ඒ වගේම බිත්තරයක්. ඒ වගේම කෝන් ෆ්ලා. ඒ වගේම පාන් පිටි මේ එකතු කරලා තියෙන්නේ. මේක පොඩ සීසන් කරගන්න අපිට මිරිස් කුඩු ගම්මිරිස් ඒවා ටිකක් අවශ්‍ය වෙනවා. කෝන් ෆ්ලා සහ පාම් පිටි එකට එකතු කරලා තියෙනවා. මේ කොච්චරක් දාන්න ඕනද? එහෙම ගානක් කියලා නැහැ අචිනේ. සාමාන්‍යයෙන් අපිට හිතන ගානට. හරි. ගාන දාගන්න පුළුවන්. ඒ වගේම තෙල් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ඔව්. ඉතින් ඉස්සෙල්ලාම අචිනේ මේ ටික අපි පොඩ සීසන් කරගන්න ඕනේ. දැන් මේ විතරේ අචින් පොඩ්ඩක් මේ කඩාගෙන අපි දැන් මේක බෙදලා කරගන්න යෝනේ. ඔව්. මේක අපි ඉස්සෙල්ලා විතර මෙහෙම තවරලා ඊට පස්සේ අපි මේ කෝන් ෆ්ලයි පිටි මිශ්‍රණය අපි තවර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට හරියට ඒ කියන්නේ ඇල්ලු නැතුනොත් අපිට ආයෙ ඕනනම් ආයෙමත් විතර වල තවරන. තවරලා අය අපි තවරන්න පුළුවන්. මේ විදිහට අපිට ඉස්සෝ දැල්ලෝ ඕන එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බටර් ෆ්‍රයි ප්‍රෝන් ෆිෂ් වලින් අපිට ඕන එකකින් මේ වගේ හදා ගන්න පුළුවන්. දැන් බැදිලා ඇත්තෙ. ඔව් අදින මෙන්න මේ වගේ කල එකක් තමයි අපි ගන්න ඕනේ. ගොඩාක්ම කල වුණොත් අදින ඒකත් කැතයි. ඔව් සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකොට ගන්නවනේ. රන්වන් පාට යනකොට තමයි. ඔව් අදින් අපි බටර් ෆ්‍රයිපෝන් එක හදාගෙන ඉවරයි. ඉතින් මෙහෙම පිළිගන්නවා. අමාරු. ඒ කියන්නේ ලස්සනක් නැහැ. ඉතින් මං හිතුවා මේක රයිස් එකක් දාන්න. ඒක රයිස් පුළුවන් ඒක තමන්ට කැමති දාන්න නූඩල් ඕන එකක් පුළුවන්. ඉතින් මම හිතුවා රයිස් එකක් මේකට දාන්න. ඉතින් අපි කොහේට පුළුවන් මේ වගේ ලස්සනට බටර් ෆ්‍රයිපෝන් එකක් හදාගෙන ගෙදරදීම අනුභව කරන්න. හරි ඉතින් මේ විදිහට තමයි ඕගලන් හදාගන්න ඕනේ බටර් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස්. අපි රසවත් කෑම හැමදාමත් කොහොමද හදන්නේ කියලා ඕගලන්ට කියලා දෙනවා. අපිත් එක්ක ඉන්න ඉතින් Chef Praveen හැමදාමත් අපිට කියලා දෙන රසවත් කෑම හදන්නේ කොහොමද කියලා. Thank you very much Chef. අදත් අපිට මේ කෑම හදන හැටි කියලා දුන්නද අපි තවත් රස කෑමක් එක්ක නැවතත් හමු වෙමු. ජීවිතේ